මේ 22 වෙනි සංශෝධනය හරහා කිසිදු ආකාරයකට ජනාධිපතිවරණය ප්‍රමාද කරන්නට හෝ ජනාධිපතිවරණයට පෙර ආතුව ජනමත විචාරණයක් එන්නට හෝ කිසිදු ඉඩකඩක් නැහැ. ඒ නිසා මේ රටේ ජනතාව කිසිදු සැකයක් ඇති කරගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අපි දැක්කා ජනාධිකරු ජනාධිපතිතුමා ඊයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් ඉදිරියේ ප්‍රකාශයට පත් කළ තියෙනවා රට හදන්න තමයි ආර්ථිකය ගොඩනගන්න තමයි ඔහු මැතිවරණය කල් දැමීමට ලක් කළේ කියලා. අපි මූලික වශයෙන් විශ්වාස කළොත් ඒ අරමුණෙන් මේක කළා කියලා. හැබැයි දැන් ඔවුන් කියන හැටියට රට හැදිලා තියෙනවා. තවමත් ආර්ථික අර්බුදයේ තියෙනවා කියලා අපි විශ්වාස කරනවා නම් එවැනි වටපිටාවක ඇයි ආණ්ඩුව බිලියන 10ක් වැය වීමට ඉඩකඩ තියෙන ජනමත විචාරණයකට යන ආකාරයේ සංශෝධනයක් මේ මොහොතේ කඩිමුඩියේ ගේන්නේ. මේකෙන් පේන්නේ පාලකයා තවදුරටත් මේ ආර්ථික අර්බුදයක් තියෙන මොහොතේ තමන්ගේ බල ව්‍යාප්ති සඳහා තමයි මේ රටේ මුදල් වැය කරමින් තිබෙන්නේ. 19 වෙනි සංශෝධනයේ සම්බන්ධයෙන් වඩාත්ම දන්නගෙන මම තමයි. ඒ මොකද මම පොදු අපේක්ෂකයා වෙලා ඒ අස්සම් කරපු ගිවිසුම තුල තිබෙන්නේ මෛත්‍රීපාල සිරිස සේනගේ අවුරුදු 6ක පහක් කාලය පහක් කිරීම නොවේයි. ඉතා පැහැදිලිව තිබෙන්නේ 18 වෙනි සංශෝධනයේ මහින්ද රාජපක්ෂ මහත්මයා සම්මත කරපු අසීමිත රාජාණ්ඩුවක බලතල තියෙන 18 අහෝසි කරලා ජනාධිපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි කියලා තමයි ඒ ගිවිසුමේ අපි අස්සම් කළේ. ඒකට 18 අහෝසි කරලා 19 සම්මත කිරීම තුළ මගේ නීතිඥා විදිහට ජයම්පති වික්‍රමරත්න මහත්මයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වෙත් මෛත්‍රීපාල සිරිසේනගේ අවුරුදු 6 පහක් කරන්න කියලා නෙවෙයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ජනාධිපතිවරුගේ කාල සීමාව අවුරුදු 6 පහ කළ යුතුයි කියලා. ඒ අනුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නේ. බලතල මෙච්චර ප්‍රමාණයක් තමයි අඩු කරන්න පුළුවන්. එතනින් එහාට යනවා නම් ජනමත විචාරණයක් තියන්නට ඕනේ. ඒක නිසා 6 පහ කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ අවස්ථාවේ නීතිවේදීන් බොහෝ අය ප්‍රකාශ කළ දෙයක් තමයි තියෙන කාලය අඩු කරන්න පුළුවන් ජනමත විචාරණයක් නැතුව. හැබැයි 6 7 කරන්න ගියොත් එහෙම ජනමත විචාරණයක් ඕනේ කියලා. ඒක නිසා දැන් 6 7 කරන්න හදනවා නම් ජනමත විචාරණයකට යන්න වෙනවා. එන එදා 2015 එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ නැතිවේ එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙන්න වෙයි කියන කාරණේ හරහා ඒ දේශපාලන ගේම් එක ඩීල් එක නිසා තමයි නැවත මෛත්‍රීපාල සිරිසේන කියන ජනාධිපතිවරයා නිර්මාණය වෙලා මේ රට විනාශ කරපු මේ රටේ බංකොලොත්කාරෝ නැවත බලය ගේන්න බලය හදා ගන්න අවශ්‍ය වැඩ පිළිල හැදුනේ. ඉතින් ඒවා නිවැරදි කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට දැන් බෑ. බලය රැක ගන්න, බලය ආරක්ෂා කරගන්න මේ අලුත් 22 වෙනි සංශෝධනය ගේනවා මිස වැරදි නිවැරදි කරගන්න නම් මං හිතන්නේ හොඳම දේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට පව සමා කරලා තමන්ගේ දේශපාලනේ සමු ගන්න පුළුවන් නම් හොඳයි. මේ පළත සම්මත වීම තුළ නැවත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පින් ජනාධිපතිවරයාගේ දුර කාලය තවත් අවුරුදුකින් දීර්ඝ කරීමේ උත්සාහයක ඉන්න බව අපිට පේනවා. 22 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් නොකළත් වෙනත් උපක්‍රම දැරුවත් ජනාධිපතිවරණය කල් දැමීමට තියෙන්නේ ඉතාම අඩු සම්භාවිතාවක් කියලා තමයි අපිට පෙනෙන්නේ. වෙන උපරවැට්ටි දාලා මේ ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවන්න කල් දාන්න යම් කිසි උත්සාහයක් දැරුවොත් අද බංගලාදේශයට වෙලා තියෙන දේ හෙට ලංකාවේ වෙන්න පුළුවන් කමක් තියෙනවා. රටක ව්‍යවස්ථාවක් තියෙනවා, ඒකේ අවුරුදු 5යි කියලා තියෙනවා. ඉතින් ඒක අපි බලාගෙන ඉමු. දැනට මැතිවරණ කොමිසමට බලය ගිහිල්ලා තියෙන දැනට තියෙන නීති අනුව ජනාධිපතිවරණය තමයි එන්න. තව මාස 2.5ක් වගේ තියෙන ජනාධිපතිවරණය ඔක්කොම අන්තරම සූදානම් ඒ සම්බන්ධව. මම සූදානම්. හැබැයි දේශපාලන පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පුදුජන පෙරමුණ තමයි ඒ තීරණේ තීරණය කරන්නේ. ඇඟේ හැටියට ඇඳුම මහ ගන්නවා මිස ඇඳුමේ හැටියට ඇඟ හදා ගන්න බෑ. ස්වර්ණමය තත්ත්වේ නැවතෙන්න නම් ගල් බෝතලේ අරුම තරමේ 2500ටවත් බයින්න ඕනේ. එතකොට ජනතාවගේ ස්වර්ණමය යුගයක් ගේ. පොහොට්ටුවේ අය කියන්න ඕන මේ රට බංකොලොත් කරපු ඔබතුමන්ලා බංකොලොත්භාවයේ මුදව ගන්න ණය ගෙවීම කරන්නේ මොන ආකාරයටද කියන එක ඒ අයත් කියන්න ඕන. දෙවෙනි එක වික්‍රමසිංහ මහත්තයාත් එක එක්කෙනාට අපහාස කර කර ඉන්නේ නැතුව ණය ගෙවණක කරන්නේ කොහොමද? තව බදු ගහලාද? අපි ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයාගෙන් අහන්න කැමති ඔහු ණය ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ කොයි ආකාරයට? කැට හොල්ලලාද? එහෙම නැත්නම් මේ මොන විදියකටද කියන වැඩපිළිවෙල කියන්න. මේ කවුරුත් ඒක කියන පාටක් පේන්නේ නැහැ. ඒ නිසා සමගි ජන බලවේගයේ විද්‍යට අපේ බලාපොරොත්තුව තමයි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරයින් පස්සේ ජාත්‍යන්තර ඩෝනා කොන්ෆරන්ස් එකක් පවත්වලා මේ රට තුලට විදේශ ආයෝජන ආකර්ෂණය වැඩි කරලා ඒ හරහා ආදායම වැඩි කිරීමත් ඒ වගේම අපනයන ආදායම හරහා ආදායම වැඩි කිරීමත් ඒ වගේම අලුත් ලෝකයේ බිහි වෙලා තියෙන අලුත් වෙළඳ පොළවල් තුළට ඇතුල් වෙලා ඒ හරහා ආදායම හොයා ගැනීමත් තමයි අපේ මූලිකම වැඩපිළිවෙල.